හෝවේවා කියලා අදත් ඔබව සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. අද episode එක පටන් ගන්න කලින් මම ඔබෙන් මෙන්න මෙහෙම අහන්න කැමතියි. ඔබ මිය යන විට ඔබ වෙනුවෙන් කවුරු වඩයිද? මේ ග්‍රහතලය තුල සක්මන් කිරීමට ඔබට ලැබී ඇති වටිනා කාලය තුල ඔබ ජීවිත කීයකට නම් උදව් උපකාර කරලා තියෙනවද? ඒ වගේම ඔබෙන් පසු එන නව පරම්පරාවට ඔබ විසින් ඉතිරි කර යන ආදර්ශය කුමක්ද? අන්තිම වශයෙන් මම ඔබෙන් අහන්න කැමතියි ඔබ ඔබේ අවසන් හුස්ම හෙළන විට ඔබ මෙහි තබා යන පුරුමය දේපල කුමක්ද? මේ ප්‍රශ්න වලට ඔබට දෙන නිවැරදි පිළිතුරු නැත්නම් අපි අපේ කතාව ඉදිරියට අරගෙන යමු. රොබින් ශර්මා කියලා කියන්නේ නායකත්වය හා පෞද්ගලික සාර්ථකත්වයේ පිළිබඳව ලොව සිටින ප්‍රමුඛ පෙළේ විශේෂඥයන්ගෙන් එකයි. ඔහුගේ පිටපත් මිලියන 6කට වඩා අලෙවි වාර්තා තිබූ Life Lesson from the Man Who Sold His Ferrari පොතෙහි එක් තැනක ඔහු සඳහන් කරලා තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. මේ ඔහුගේ පියා විසින් කුඩා කාලයේදී ඔහුට පවසන ලද්දක්. පුතා ඔයා ඉපදුන වෙලාවේ ලෝකයම සතුටු වෙද්දී ඔයා ගොඩක් කැඳුවා. ඒත් ඔයා මැරෙන දවසකදී ලෝකෙම අඬද්දී ඔයාට සතුටු වෙන්න පුළුවන් විදිහ ජීවිතයක් ගත කරන්න. රොබින් ශර්මා කියන විදියට මේ කියමන ඔහුගේ ජීවිතේ කිසිදා අමතක නොවන කියමන් වලින් එකක්. අපි මේ කතා කරගෙන යන රොබින් ශර්මාගේ මෙම ග්‍රන්ථයේ පළමු පරිච්ඡේදය තුළ ඔහු මනුෂ්‍ය ජීවිතයේ අරමුණ සහ මනුෂ්‍යත්වය ගැන පැහැදිලි කරලා දීලා තියෙනවා. අපි ජීවත් වෙන්නේ අපේ ජීවිතයේ අරමුණ මොකක්ද කියන එකත් අමතකව ගිය යුගයක. අසීමිතව දියුණු වෙන පවතින තාක්ෂණය සමඟ මනුෂ්‍යයන් අතර තිබෙන මානව සම්බන්ධතාවල බිඳවැටීමක් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි බහුතරයක් මිනිස්සුන්ට විශේෂ දේවල් දැකීමේ හැකියාව පවා අහිමි වෙලා තියෙනවා. යාලුවෝ මම ඔයාගෙන් මෙන්න මෙහෙම අහන්න කැමතියි. ඇත්තටම ඇයි අපිට අරමුණක් අවශ්‍යයි? හරි. මම ඒක මෙන්න මෙහෙම පැහැදිලි කරන්නම්. රොබින් ශර්මා එක තැනකදී කියනවා ඔබේ ජීවිතය ගැන ඔබ ක්‍රියානුකරන්නේ නම් ජීවිතය ඔබ පිළිබඳව ක්‍රියා කිරීමේ වරුද්දක් ඇති කරගන්නා බව. මෙහි සරල අදහස වෙන්නේ ඔබ ආස කරන ඔබ හීන දකින ජීවිතයක් ගත කිරීමට ඔබට අවශ්‍ය නම් ඔබේ ජීවිතයේ සෑම තත්පරයකම වගකීම ඔබ විසින්ම බාරගත යුතු බව. බර්නාඩ් ෂෝ මහ සුප්‍රකට නාට්‍යකරුවෙක්. ඔහු මරණාසන්නව සයනේ වැතිර සිටින විට කිසිවෙකු විසින් ඔහුගෙන් වෙන මෙහෙමහනවා. ඔබට ඔබේ ජීවිතය යළි ලැබුණහොත් ඔබ කරන්නේ කුමක්ද? ටිකක් කල්පනා කරලා බර්නාඩ් ෂෝ මෙන්න මෙහෙම උත්තරයක් දෙනවා. මිනිසියෙකු වශයෙන් මා කිසියම් විශේෂ පුද්ගලයෙකු විය යුතුව තිබුණා. නමුත් මට එහෙම වෙන්න බැරි වුණා. මම අන්නේ පුද්ගලයා බවට පත් වෙන්න කැමතියි. ඔබ මේ ගැන ටිකක් කල්පනා කරලා බලන්න. බර්නාඩ් ෂෝ ඔහුගේ වෘත්තීය ජීවිතයේ හිණි පෙත්තටම ගමන් කර තිබුණා. අවසාන මොහොතේදී ඔහුට ඔහුගේ ජීවිතය පිළිබඳව පසුතැවීමක් කනස්සල්ලක් ඇති වී තිබෙනවා. එබැවින් ඔබ ඔබවම හඳුනාගත යුතුයි. ඒත් කොහොමද මම මාව හඳුනගන්නේ? මේ ජීවිතයේ ඇත්තටම තේරුම මොකද්ද? මට මාව උසස් තැනකට ගේන්න පුළුවන් විදිය මොකද්ද? රොබින් ශර්මා මෙන්න මේ ප්‍රශ්න වලට ඔබට මෙන්න මෙහෙම පිළිතුරක් දෙනවා. Recognize your voice. ඔබේ හඬ අඳුනා ගන්න. කිසියම් විශේෂ කාර්යයකට යොදවන තෙක් බලා සිටින විශේෂ දක්ෂතා අප සියලු දෙනා තුළම තියෙනවා කියලා මම විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ කියන විදියට මේ ලෝකේ ජීවත් වන අපි හැමෝටම එකිනෙකාට ආවේණික වූ විශේෂ අරමුණක් තියෙනවා. ඉතින් යාළුවා, අවසාන වශයෙන් මම ඔබට කියන්න කැමති ඔබ මේ ලෝකයට වඩින පුද්ගලයෙක්. ඒ නිසා ඔබ ඔබේ දක්ෂතාවයන් හඳුනාගත යුතුයි. ඔබේ ජීවිතේ අරමුණ හොයාගත යුතුයි. ඔයා කැමති දේවල් තව කෙනෙක් කරනකන් බලන්නේ නැතුව ඔයා විසින්ම කරන්න උත්සාහ කරන්න. මහත්මා ගාන්ධි මෙන්න මෙහෙම කියලා තියෙනවා. ඔබේ ලෝකය තුළ ඔබ දැකීමට ආශා කරන වෙනස ඔබ තුළම ඇති කරගන්න.